වැටක වැඩි වෙන්න කලින් ෂොපින් ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී දිනමින පුවත්පතේ තවත් වාර්තාවකට අපි අවධානය දෙනවා. නිදන් සෙවු කළමනාකරණ සහකාර ඇතුළු තුනක් දැලේ කියලා. ඒ අනුව කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කළමනාකරණ සහකාරවරයෙකු තිස්සමහාරාම ජූල් පල්ලම පිහිටි ඔහුට අයත් නිවසක අඩි 100ක පමණ යටට දෝනාවක් කාර්ලා නිදන් හාරමින් සිටියදී විශ්‍රාමික සෙබලෙකු සහ පෙදරේරුවෙකු ඇතුළු 3 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායන ධාරින් විසින් 28 වෙනිදා පස්වරුවේ අත්අඩංගුවට අරගෙන තිනවා කියලා තමයි ඒ අනුව වාර්තා කරන්නේ. දිනමින පුවත්පතේම තවත් වාර්තාවක් තියෙනවා. සිවිල් ඉංජිනේරුවෙක් අතුරුදන් කියලා පැදවු රථය උඩුවර මන්සන්දියෙන් හමු වෙලා තියෙනවා කියලත් පුවත්පත වාර්තා කරන්නේ. සිවිල් ඉංජිනේරුවෙක් වශයෙන් කටයුතු කරපු ඒ වගේම ජලවිදුලි බලාගාරයක හිමිකරුවෙක් වන පුද්ගලයෙක් අබිරහස් ලෙස අතුරුදන්ව ඇති බව තමයි දැක්වෙන්නේ. මේ ආකාරයෙන් අතුරුදන් වෙලා තියෙන්නේ බොරලස් ගමුව අබේරත්න මාවතේ පදිංචිව සිටි දූල්වල දේවගේ විජේසිංහ නැමැති 66 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු පදවාගෙන යමින් සිටි කැබ් රථය හොරණ මතුගම මාර්ගයේ නාර්තුපාන පාලමට ආසන්නව උඩුවර මන්සන්දි අසල නවතා තිබියදී ඊයේ කියන්නේ 29 වෙනිදා අලුයම 1:30ට පමණ රාත්‍රී ජංගම මුර සංචාරයේ නියැලෙන අඟුරුවාතුට පොලිසියෙන් දහරින්ට හමු වෙලා තියෙනවා කියන කාරණාවත් දැක්වෙනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.